හොඳයි. ශ්‍රී ලංකාව කියන්නේ සුන්දර රටක්, සම්පත් වලින් පිරුණු රටක්. හැබැයි අතීතයේ දැන් මේ වර්තමානයේ වන විට අපේ රටේ ආර්ථික අවපාතයන්, ඒ වගේම උද්දමනයන්, ඒ වගේම මේ රැකියාව වෙළඳපොළ ගැටලු, මේ වගේ විවිධ ගැටලු තියෙනවා. විශේෂයෙන්ම මේ කොරෝනා සමයත් සමග, කොරෝනා වසංගතයත් සමගව ඊට පසු ඇති වූ මේ ආර්ථික අවපාතයන් නිසා විශේෂයෙන්ම අපේ රටේ මේ ඇතිවන ගැටලුත් සමග අපේ උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට විශේෂයෙන්ම ඕ ලෙවල්ස් නැත්නම් මේ ලෙවල්ස් නැත්නම් මේ විදේශ අධ්‍යාපනය සඳහා යොමු වීම මෙන්න මේ දේවල් ගැන සාකච්ඡා කරද්දී අපේ දෙමව්පියන් නිතරම දරුවන්ට කියන්නේ අධ්‍යාපනය හදාරන කාලය තුළදීම පුතේ අනාගතයේදී විදේශ රැකියාවක් සඳහා යොමු වෙන්න නැත්නම් උසස් අධ්‍යාපනය සඳහා ඔබ අපි විදේශ අධ්‍යාපනයට යොමු කරන්න මෙන්න මේ දේ අපේ දරුවන්ගේ හිත් තුළට අපේ දෙමව්පියන් දානවා. ඉතින් අපේ රට කියන්නේ නිදහස් අධ්‍යාපනය තිබෙන රටක්. ඉතින් මේ නිදහස් අධ්‍යාපනය තුළින් උගත් බුද්ධිමත් දරු පරපුරක් අපේ රටට බිහි වෙනවා. හැබැයි මේ වන විට වත්මන් කාලය වන විට මේ බුද්ධි ගණනයක් සිද්ධ වෙනවා. ඒක ඔබත් මාත් දන්න කරුණක්. බොහෝ වශයෙන්ම රැකියා සඳහා නැත්නම් උසස් අධ්‍යාපනය සඳහා අපේ දරුවන් විදේශයන් සඳහා පිටත්ව යනවා. ඉතින් මේ දරුවන් හෝ නැත්නම් රැකියා සඳහා යන පුද්ගලයන් මෙලෙස පිටත් වන්නේ, මෙලෙස අපේ රට හැර දමා යන්නේ නිසි අවබෝධයකින් යුතුවද? මෙන්න මේක ගැටලුවක්. ඉතින් නීත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ වන සංක්‍රමණ තුළින් සිදුවන මානසික ආර්ථික සමාජීය ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද අපේ සාකච්ඡාව සඳහා අපි තාම ගෞරවයෙන් පිළිගන්නවා සෙනිත් ඉමිග්‍රේෂන් සංක්‍රමණ සෙනිත් සංක්‍රමණ උපදේශක සේවාවේ නීතිඥ බන්දුල අබේසිංහ මහතා. අයිබෝවන්. අයිබෝවන්. හොඳයි. අපේ කතාවට ප්‍රවේශයක් වශයෙන් මුලින්ම හඳුන්වා දුන්නු මේ අනිසි ලෙස වෙනත් විදේශ අවස්ථා සඳහා අනිසි ලෙස සංක්‍රමණ, මෙන්න මේ දේවල් කුමක්ද කියන දේ අපි මුලින්ම හඳුන්වා දෙමු. ඔව්, දැන් ඇත්තෙන්ම සේවන්ති කිව්වාගේ අද සමාජයේ හුඟ දෙනෙක්, ඒ කියන්නේ ඒක එක්තරා විදිහට මම දකින්නේ මෝහනයක් විදිහට දකින්නවා. මේ හැමෝම කියන්නේ පිටරට මොනවා හරි අවස්ථාවක් ලබා ගැනීමේ ලොකු ආසාවකින් පෙළෙනවා. ඉතින් ඒක අපි වැරද්දක් දකින්නේ නැහැ. මොකද දැන් මේ ප්‍රෝග්‍රෑම් එක නම් වගේම අලුත් දිනක් වගේම ඒගොල්ලොත් අලුත් ජීවිතයේ අලුත් පරිච්ඡේදයක් හොයාගෙන යන්නේ. ඒ වගේම ලෝකයේ අපි දකිනවා මේ ආර්ථික අර්බුද නිසාමත් නෙමෙයි, දැන් ඉන්දියාව, චීනය වගේ රටවලත් ගොඩක්. මොකද ඒ රටවල එක අගය කරනවා. මොකද තමන්ගේ මිනිස්සු ඒගොල්ලෝ ඇම්බසඩර්ස්ලා විදිහට තමයි දැන් ඒ පිට රටවල, දියුණු රටවල ගිහිල්ලා ඒ රටේ සන්නාමයක් ඇති කරනවා. ඉතින් ඒක ඇති වැරද්දක් නැහැ. නමුත් මෙතන තියෙන ගැටලුව සෙවන්දි මේ තුලින් අපි ගැටලු ඇති නොකරගෙන, ඒ කියන්නේ පුද්ගලිකව සහ රටට හානියක් නොවන ආකාරයෙන් මේ කටයුත්ත කරනවා නම් හොඳයි. මොකද මේ තුලින් ලැබෙන විදේශ විනිමය තමයි පිටරටින් අපිට එන මේ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන විදේශ විනිමයෙන් තමයි අපිට රට ලැබෙන වැඩිම ඩොලර් ආදායමක් ලැබෙන්නේ. හොඳයි. නීතිඥතුමනි, අපි තවදුරටත් සාකච්ඡා කරමු මේ ඇයි මෙලෙස අපේ රට හැර යන්නේ මෙතරම් පිරිසක්? ඒකයි මම අර ඉස්සලත් කිව්වේ, මේ හැර යන්න ආර්ථික සහ සමාජීය හේතු ගොඩක් තියෙනවා. ඊට අමතරව අපේ යටතේ මම අර කිව්වාගේ පොඩි මෝහනයක් තියෙනවා. මේ අපිට බෑ, මෙහෙ බෑ, ඒක ඒ කතාවේ ඇත්තටම සත්‍යයක් නැහැ. මේ ඒක තුලත් හැමෝම දැන් සමහරුන්ගේ අදහසක් තියෙනවා ලංකාවේ නැතුව පිටරටකට ගියොත් තමයි හොඳ අධ්‍යාපනයක් ලබා ගන්න පුළුවන් කියන එකෙත් ඇත්තටම සත්‍යක් නැත්තේ නැහැ. සත්‍යක් දෙපැත්තම තියෙනවා. ඒ කියන්නේ පිටරටක නොගිහිල්ලා හොඳ, ඊට වඩා හොඳ අධ්‍යාපන ලබා ගැනීම හැකියාව ලංකාවෙත් තියෙනවා. හොඳයි. නීතිඥතුමනි, දැන් විශේෂයෙන්ම මෙලෙස මේ අනිසි ලෙස සංක්‍රමණ නැත්නම් විදේශ රැකියා සඳහා මෙලෙස පිටත් වෙන පිරිස් බොහෝ විට මේ වංචාවලට හසු වෙනවා. මේක සුලභව අපිට දකින්න තියෙන කරුණක් මේ සමාජයේ. ඉතින් මෙලෙස මේ වංචනිකයන්ට හසු නොවි ඔවුන් නිවැරදිව තමන්ගේ අරමුණ සාක්ෂාත් කරගත හැක්කේ කෙසේද කියන පිළිබඳවත් අපි සාකච්ඡා කරමු. ඔව්, ඇත්තෙන්ම අපි අර කියන්නේ කතාවට දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමඟ කියලා. දැන් නොදැන කියන්නේ නීත්‍යානුකූලව විදේශගත වීම තුළ වුණත් හරියට තමන් ඒක එල්ල කරලා ප්ලෑන් කරලා ගියොත් ඒක ඇත්තටම ඒකෙන් අපිට අපේ අරමුණු සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ වගේම මේ කාර්ය තුළ නොයෙක් වංචනිකයෝ මේ අහිංසක මිනිසුන්ව බිලි ගන්නවා. ඒගොල්ලොන්ගේ අමාරුවෙන් හම්බ කරන මුදල් හෝ සමහර වෙලාවට ඒගොල්ලන්ගේ දෙමව්පියන්ගේ දේපලක් උකස් තියලා හෝ නැත්තම් ජීවිත කාලයේම කළ ඉතුරු ඒ සියල්ලම අපි දකිනවා. අපි ගාවට එනවා හුඟ දෙනෙක් ඒ වගේ වංචනික ක්‍රියාවලට අහු වෙලා. ඉතින් මේකෙදී අපි දැනගන්න ඕන විශේෂම දෙයක් තමයි
මේ විශේෂයෙන්ම අපි අපේ ආයතනයේ සෙනෙත් ඉමිග්‍රේෂන් ආයතනයේ විශේෂයෙන්ම අපි කටයුතු කරන්නේ කැනඩාව සම්බන්ධව. දැන් මම නීතිඥ ශ්‍රී ලාංකික නීතිඥයෙක් වුණාට මට මේ උපදේශන අද මේ 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 වැඩසටහනදී මේ දෙන කරුණු සහ ඒ වගේම මේ මගේ සෙනෙත් ඉමිග්‍රේෂන් ආයතනයේ පවත්වාගෙන යන්න උනත් මම ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් විදිහට නෙමෙයි මට මේ බලය ලැබෙන්නේ කැනඩාවේ රෙගියුලේටඩ් කැනේඩියන් ඉමිග්‍රේෂන් කන්සල්ටන්ට් කියන ඒ බලපත්‍රයේ සහිතව සිටින නිසා තමයි මට මේ බලය ලැබෙන්නේ. ඒ තුලින් තමයි මම මේ සේවාව ලබා දෙන්නේ. ඉතින් ඒ වගේ හැම රටකටම දැන් අපි ඔස්ට්‍රේලියාව බැලුවොත් මාරා කියලා ආයතනයක් තියෙනවා. ඉතින් ඒ වගේ තමන් එක දැන් අපි අද ඉන්නේ මේ අන්තර්ජාලය සමගනේ අපි හැසිරෙන්නේ හැමදෙනෙම. ඉතින් මේකෙදි අපි අපිට බොහොම පහසුවෙන් Google search කරලා හොයාගත්ත හැකි කවුද ඒ තමන් යන්න බලාපොරොත්තු වෙන රටට සේවය සපයන්න බලය තියෙන පුද්ගලයා කවුද? දැන් මම කිව්වා වගේ කැනඩාවට නම් regulated canadian immigration consultant ඒ සඳහා තියෙන ආයතනයක් අපි පාලනය කරනවා. දැන් අපි හිතන්නකෝ ශ්‍රී ලංකා medical council එක ડોක්ටර්ස්ලාව පාලනය කරනවා. එතකොට bar association එක lawyers්ලාව පාලනය කරනවා. ඒ වගේ CICC ඒ කියන්නේ citizenship and immigration consultants of canada. ඉතින් අන්න ඒ වගේ ඒ බලපත්‍රය තියනවාද කියලා ඒගොල්ලන්ගේ website එකට ගියාම මේ check කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මගේ නම ඒ ආයතනයේ වෙබ්සයිට් එකට ගිහිල්ලා අබේසිංහ කියන නම ටයිප් කරපුවාම ඒ විස්තර එනවා. කවද්ද මම කවද ඉඳන්ද 2010 ඉඳන් මේ රෙජිස්ටර්ඩ් ඒ වගේ ඒ විස්තර ටික ඔක්කොම එනවා. ඒතකොට අපි දන්නවා මේ පුද්ගලයා මට මගෙන් මුදලක් ගන්නවා නම් මේ සේවාව සපයන මෙයාට හැකියාව තියෙනවද, මෙයාට බලයක් තියෙනවද, මෙයාට අයිතියක් තියෙනවද කියන එක ඉස්සෙල්ලා තමන් තහවුරු කරගන්නවා. එහෙම නැතුව අර එක පාරම ගිහිල්ලා මේකට අපි දැන් අපේ 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 ගැටලුවක් තියෙනවානේ සෙවන්දි. අපිට මේ පිටරට යන උණ හැදුනහම මේක හොඳ කරන්න හරි අමාරුයි. ආ මේක හැදුනහම ඕන ඇත්තටම වංචනිකට අහු වෙන තත්ත්වයන් තියෙනවා. මොකද වංචනිකයා තමයි දැන් ඇත්තටම අපේ මේ කාර්යාලයට ආවොත් අපේ කාර්යාලේ බොහොම ලස්සනට මේ මෙහෙම නැහැ. ඒවට අපි දැකලා තියෙනවානේ පහුගිය කාලේ මේ World Trade Center එකේ වගේ. ඉතින් බොහොම ලස්සනට සුඛෝපභෝගීව ආපුහාම ආදරයෙන් වැළඳ ගන්නවා, තේ එකක් බොන්න දෙනවා, නැත්තම් මේ සිසිල් බියම එකක් දෙනවා. ඉතින් මේවා තුලින් මේ දැන් අපි යන කෙනා තේරුම් ගන්න ඕන මේ මේවා කරන්නේ වැඩි අපි ආකර්ෂණය කරලා අපිට වංචාවක් කරන්න වෙන්න පුළුවන්. මොකද නිවැරදිව සේවයක් ලබා දෙන පුද්ගලයා ඕනවට වඩා එහෙම මේ අර බොරු ආටෝප වලින් සමන්විත වෙන්නේ නැහැ. ඉතින් අපේ ආයතනයට ආවත් ඒක පේනවා. අපි මේ ඒ වගේ නිකන් අනවශ්‍ය දේවල් ගන්න අපේ සේවය විතරයි සපයන්නේ. ඉතින් ඒ හින්දා අපි හැම වෙලාවෙම කල්පනාකාරී වෙන්න ඕන තෝරා ගැනීමේදී ඒ ඕස්ට්‍රේලියාවටද, නව ශ්‍රීලන්තයටද, ඇමරිකාවටද, කැනඩාවටද, එංගලන්තයට මේ බලය මේ ලබා දෙන පුද්ගලයාට ඇත්තටම බලයක් තියෙනවා. ඒ වගේම මම හිතන්නේ මේ අපේ රජයට දැන් ඇත්තටම සෙව්වන්දි ඇතුළේ මේ රූපවාහිනී සංස්ථාවටත් ඒ වගකීම තමයි අද මේ ඉටු කරන්නේ. මොකද මේ මිනිස්සුන්ව දැනුවත් කරන්න. ඒ වගේම මම හිතන්නේ අපේ රජයට සහ විශේෂයෙන්ම පොලිසියට තියෙනවා මේ යුතුකමක් සහ වගකීමක් ජනතාව වෙනුවෙන්. දැන් මේ ඕනතරම් පත්තරයක් ගත්තාම හරි එහෙම නැත්නම් ඕන ටවුන් එකකට ගියාම බෝඩ් ලෑලි ඕනතරම් තියෙනවානේ, පත්තරවල තියෙනවා මේ විදේශ සේවා. ඉතින් ඕකට කෝල් කරලා ඔය කෝල් එක රෙකෝඩ් කරලා ගත්තනම් එතකොට ඊට පස්සේ ඒ පුද්ගලයා ගිහිල්ලා හම්බ වුණා නම් ඒ කියන්නේ අපිට කියන්නේ වෙන පුද්ගලයෙක් කියන්නේ අපි විදේශගත වෙන අදහසින් කතා කරන විදිහට කතා කරලා එහෙම කරනවා නම් මේ 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 වංචනිකයන් ගොඩක් නැති කරන්න පුළුවන්. ඉතින් අපි මේ බොහොම සුළුවෙන් කරන්න පුළුවන් දේවල් කරන්නේ නැතුව ඇත්තටම අහිංසක මිනිස්සු මේ අමාරු වැටෙනවා. ඉතින් මේ පත්තරයක් අරගත්තාම මේ ඉරිදා පත්තර ගත්තනම් මේකේ තියෙන මේ සමහරට මේ 50ක් විතර තියෙන ඒ වගේ ආයතන. ඉතින් මේවට කතා කරලා ඒගොල්ලන්ගේ බලය මොකක්ද? දැන් අපේ ආයතන කතා කරුවොත් අපි දන්නවා මොකද්ද කියන්න ඕනේ කියලා. අපි අපිට දෙන්න ලියකියලා තියෙනවා. අපි කාට ආවොත් පෙන්නන්නද? දැන් ඒගොල්ලන්ට එහෙම නැත්තම් ඒගොල්ලන් දැන් ශ්‍රී ලංකාවේ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ නීතියට අනුව විදේශ රැකියාවක් සඳහා කිසිම සේවාවක් ලබා දෙන්න බෑ බලපත්‍රයක් නැතුව. විදේශ රැකියාවක් දැන් අධ්‍යාපනය වගේ දේවල් වලට පුළුවන්. එතකොට ස්ථිර සංක්‍රමණයටත් පුළුවන්. නමුත් විදේශ රැකියා එතකොට ඒ වගේ දෙයක් කරනවා නම් එයා අත්අඩංගුවට ගැනීමේ බලයක් තියෙනවා. ඉතින් ඒවා හරියාකාරව ක්‍රියාත්මක වෙනවා නම් දැන් වන්දිලා වගේ මේ රූපවාහිනී වගේ දැන් මේ වගේ වැඩසටහනකින් මේ ජනතාව දැනුවත් කරනවා වගේම මේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන එතකොට මේ මේක කරනවා නම් ඇත්තට මේ උගත් දේවල් අපිට වළක්ව ගන්න පුළුවන්.
අනිවාර්යෙන්ම දැන් අපි සාකච්ඡා කරේ මේ වංචාවන්ට හසු වීම වංචනිකයන්ට හසු වීම පිළිබඳව. දැන් අපි කලින් සඳහන් කර ඔබතුමා මේ විදේශගත වීම සඳහා උණක් තිබෙනවා කියලා සමාජය තුළ. ඉතින් මෙන්න මේ පිළිබඳව අපි සාකච්ඡා කරොත් විදේශගත වීම සඳහා උන්ට ඉක්මනින්ම මේ දේ කර ගැනීමට අවශ්‍යයි. ඉතින් මේක හානිදායක තත්වයක් නේද කියන දේ ගැනත් අපි සාකච්ඡා කරමු. ඇත්තෙන්ම ඔව් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ දැනගියොත් කතරගමනේ. දැන් අපි දැන කියන්නේ දැන් හැම දෙයකම දැන් මේ අපි අර කතාවක් අහලා තියෙන්නේ මේ අර කාගෙද වඳුරගේ වඩු කුරුල්ලා කතාව වගේ. දැන් වඩු කුරුල්ලගේ හදනවා වැස්සට ඉස්සලා කියන්නේ යම් කිසි සැලසුමක්නේ. එතකොට අපි දැන් විදේශගත වීමේ වැරද්දක් නැහැ. ඒක හොඳ දෙයක්. මොකද අපි ඇත්තෙන්ම අපේ ශ්‍රී ලාංකික විදේශගත වෙන්න ඕන. අඩු ගානේ දැන් සමහර රටවල තියෙන්නේ පැවිදි බවට පත් වෙලා මාස කීපයක් ඉන්නේ. ඒ වගේ මොකද මේ විදේශයන් වල ගියහම අපේ මේ ඔළුවල් වෙනස් වෙනවා. අපේ මුගක් දේවල් වෙනස්යි. පරාසය ගොඩක් වෙනස් වෙනවා. ආපහු එන්නේ වෙනස් මිනිහෙක් විදියට. ඉතින් මේකෙදි අපි යම්කිසි සැලසුමක් කරන්න ඕනේ. දැන් අපි උදාහරණයක් විදිහට යන්න හිතුණ ගමම්ම මුදල් ටිකක් කොහෙන් හරි හොයාගෙන කොහේ හරි ආයතනයේ ගිහිල්ලා එක්කෝ ශිෂ්‍යෙක් විදිහට එන්න පුළුවන්. දැන් අපි දකිනවා ශිෂ්‍යෙක් විදිහට යන එක කියන්නේ අධ්‍යාපනය අරමුණු කරගෙනම යනවා නම් හොඳයි. හරි. නමුත් ශිෂ්‍යෙක් විදිහට සමහරු යන්නේ මේ අර මං කිව්ව අර උණ හැදුනහම ලංකාවේ ඉක්මනින්ම පිටවීමේ උණ තමයි මේ තියෙන්නේ. එතකොට ඒ ගිහිල්ලා ෆේස්බුක් එකේ ෆොටෝස් දාලා ඉතින් ඔය වගේ පොඩ්ඩක් රඟපාන්න තමයි මේ උණ හැදෙන්නේ. ඉතින් අපි දෙමාපියොත් දැනගන්න ඕන සමාජයක් විදිහට වැඩිහිටියොත් දැනගන්න ඕන මේ උණ හැදිච්ච ළමයා දැන් මේ 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 ප්‍රෝග්‍රෑම් එකේ වුණත් ඒ උණ හොඳ කිරීමේ යම් කිසි බේතක් නෙමෙයි දෙන්නේ. ඉතින් ඒ වගේ මේ උණ අඩු උණ නැත්තම් වෙන්නේ මේ උඩෙන් ලෙඩ වෙලා මැරෙන්න පුළුවන්. මොකද දැන් අපි දකිනවා විශේෂයෙන්ම අධ්‍යාපනය සඳහා යන يعني ඇකඩමික් පර්පසස් වලටම යනවා නම් අධ්‍යාපනයෙන් ඉදිරියට යන්න. ඒක හොඳයි. නමුත් මේකේ විශාල කොටසක් ඉන්නවා ලංකාවේ තරන්නේ නෙමෙයි. අපි දකිනවා ඉන්දියාවේ ඉන්දියානු ශිෂ්‍යයෝත් ඉන්නවා, කැනඩාව ගිරට වල ගොඩක් ඉන්නවා, ඕස්ට්‍රේලියාවටත් එනවා. විශාල කොටසක් ඉන්නවා. ඒගොල්ලන්ට අවශ්‍ය මුදල් හරියට නැහැ. ඉතින් ඒගොල්ලෝ කරන්නේ එහෙ ගිහිල්ලා මේ අධ්‍යාපනය කරන කාලේ නීත්‍යානුකූල සාමාන්‍ය පැය 20ක් වැඩ ගන්න පුළුවන් සතියකට. ඊට අමතරව සමහරලාට නීත්‍යානුකූල නොවන ක්‍රම වලටත් වැඩ කරනවා. ඉතින් අන්තිමේදී හරියට අධ්‍යාපනය ලබන්න බෑ. දෙමාපිය මුදල් වියදම් මොකද සමහර එක එක්තරා අදහසක් තියෙන සමාජයේ දෙමාපියන්ගෙත් කොහොම හරි යවුවොත් ඒ කෝස් එකට සහ ඒ කියන්නේ පාඨමාලාවට සහ තමන්ගේ වියදමට මුදල් හම්බ කරගෙන ඉගෙන ගන්නත් පුළුවන් කියන වැරදි අවබෝධයක් තියෙනවා. එහෙම කරන්න පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි එහෙම කරන්න යන කෙනා නීත්‍යානුකූල නොවනකම වලට මේ වැඩ කරන්න යන වැඩි පැය ගාණක්. ඊට අමතරව ඒ කරනකොට තමන්ගේ අධ්‍යාපනය හරියට කරගන්න බෑ. ඒතකොට අපි දෙමාපියම මුදල් දීලා දරුවාව යවන්නේ අධ්‍යාපනය සඳහා නම් ඇත්තටම අපිට අන්තිමට ලැබෙන්නේ මේ කියන්නේ හොඳ ප්‍රොඩක්ට් එකක් නෙමෙයි. ඒ හින්දා ඒක මම කිව්වේ සැලසුම් කරන්න ඕන, අපි තීරුම් ගන්න ඕන. එතකොට ඊළඟ එක තමයි මේ යන හුඟ දෙනකොට මේ අපි කතා කරොත් අධ්‍යාපනය ගැන දැන් ලෝකයේ ඇතිලා තියෙන අලුත්ම තත්ත්වය. දැන් අපි හැමෝම දකින්නේ දැන් පහුගිය කාලවල ශිෂ්‍යෙක් විදිහට කොහෙද කැනඩාවටද ඕස්ට්‍රේලියාවටද නවසීලන්තයටද මේ හැම රටවලටම ගිහිල්ලා මේගොල්ලෝ ලස්සනට ජීවත් වෙනවා. දැන් PR එක කියන්නේ ස්ථිරපදිංචි වීසා ලබාගෙන. හැබැයි දැන් අලුත් තත්ත්වයන් නිර්මාණය වෙලා තියෙනවා පැහැදිලිවම. ඒ කියන්නේ ඇමරිකාව සහ එංගලන්තය කියන රටවල් වලට යන ශිෂ්‍යයින්ට ඇත්තෙන්ම ස්ථිර පදිංචි වීසා, ඒ කියන්නේ පර්මනන්ට් රෙසිඩන්ට් වීසා එක PR එක ලබා ගැනීම තියෙන අවස්ථා ඉතාම විරලයි. ඕස්ට්‍රේලියාවත් ඒ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. මම දන්න මේ අය ඉන්නවා, මේ මගේ හිතතුන්ගේ දරුවෝ අවුරුදු 8ක් 9ක් තවම ඒ කියන්නේ තමන්ගේ මොනවාද බැචලර් ඩිග්‍රිය ඉවර කරලා ඊට පස්සේ මාස්ටර්ස් ඩිග්‍රියත් කරලා වර්ක් පර්මිට් එකේ වැඩත් කර කර තවම ඉන්නවා ස්ථිර පදිංචි වීසා ලබා ගන්න බැරුව. ඒක සමහරු අපි කාට එනවා ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා ඉගෙනගෙන බැරි හින්දා කැනඩාවට යන්න. දැන් කැනඩාවෙත් අලුත්ම තත්ත්වයක් මේ මෑතකදී නිර්මාණය වෙලා තියෙනවා. කැනඩාවේදීත් ඉදිරියේදී ඔය ප්‍රශ්න දැන් ඕස්ට්‍රේලියාවට නෙමෙයි නිව්සීලන්තවලත් මම දන්න මගේම බොහොම මගේ ඥාතීන් මේ කීප දෙනෙකුත් මම අරන් තියෙනවා එහෙ ගිහිල්ලා කියන්නේ ඉගෙන ගන්න ගිහිල්ලා පර්මිටේෂන් වීසා ගන්න බැරි වුණාම කැනඩාවේ අවස්ථාවක් තිබිලා අපි එහාට ඒගොල්ලෝ ස්ථිර පදිංචියට ගත්තා. නමුත් ඒ වගේ ඒ තත්ත්වය දැන් කැනඩාවෙත් වෙනස් වෙගෙන එන්නේ. ඉතින් ඒ හින්දා මේ අපි යන මේ අධ්‍යාපනය කියලා යන්නේ අධ්‍යාපනය සඳහාම නම් ඒ සඳහා ගිහිල්ලා ආපහු එන්න අදහසින් නම් ගැටලුවක් නැහැ. නමුත් අධ්‍යාපනය සඳහා ගිහිල්ලා අපි ස්ථිර පදිංචි වීසා ලබා ගැනීමේ අරමුණ නම් දැන් තියෙන්නේ. දැන් මේ ලෑන්ඩ්ස්කේප් එක සෑහෙන වෙනස් වෙලා තියෙන්නේ. ඉදිරියේදී කැනඩාවෙත් මේ තත්ත්වය ඉතාම අසීරු වෙන තත්ත්වයක් තියෙනවා. මම තව විස්තර ඕන නම් පස්සෙ කියන්නම්.
හොඳයි. නීතිඥතුමනි අපි තවදුරටත් සාකච්ඡා කරමු මේ විදේශ සංක්‍රමණ සහ මේ වෙනත් අවස්ථා තුලින් ඇතිවන මේ ආර්ථික සමාජීය සහ මානසික ගැටලු මේ පිළිබඳවත් අපි සාකච්ඡා කරමු. ඔව් ඒක තමයි දැන් ඔය එකක් තමයි වංචනිකයින්ට අහු වෙලා තමන්ගේ මුදල් නැති කරගත්තාම එතන ලොකු ගැටලුවක් ඇති වෙනවා සමහරවල් දෙමාපියන්ගේ මුදල්. එතකොට ඒගොල්ලොන්ගේ ජීවිත කාලයක් තිස්සේ කරපු ඉතුරුක් වෙනව නැත්නම් ඉඩමක් වෙන්න පුළුවන්. තමන්ට තියෙන එකම ඉඩම වෙන්න පුළුවන්. හරි. එතකොට මේක විකුණලා මේ මුදල මේ වංචනිකයට දුන්නාම එතන ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවානේ. එතන ආර්ථික ප්‍රශ්නයක් ඇති වෙනවා. ඊළඟට දැන් තව එකක් තියෙන මම අර කිව්වා වගේ සැලසුමක් නැතුව දැන් මේ රට යන මේ වුණත් එක්ක මේක කරද්දි දැන් මේ ලංකාවේ අවුරුදු දෙක තුනක් කාලය විනාශ කරගන්නවා. එතකොට එයාගේ එයා ඉච්ඡා භංගත්වයටපත් වෙනවා. මානසිකව පීඩාවටපත් වෙනවා. මුළු පවුලම සමහරට ඒ පීඩාවටපත් වෙනවා. ඒ කියන්නේ මේ ඒක සමහරට විෂාදය වගේ කියන්නේ ડિප්‍රෙෂන් වගේ තත්ත්වයක් වෙන්න පුළුවන්. ඉතින් ඒක එක ප්‍රශ්නයක්. ඊට අමතරව යන කෙනා අපිටම මොනකමින් හරි මොන හරි රටකට අපි දකලා තියෙනවා ඔය ලැට්වියා. එතකොට ඒ වගේ නොඑක් ආකාරයේ සමහර රටවල් වලටත් යනවා ඉගෙන ගන්න. එතකොට ඒ රටවල් මම අර කිව්වා වගේ දැන් ඒ රටවල් නෙමෙයි දැන් කොයි රටවල වුණත් ඉගෙන ගන්න යන කෙනාට ස්ථිර පදිංචි වීසා ලබා ගැනීම අවස්ථාව මම කියන්නේ සම්පූර්ණයෙන්ම වැහිලා කියලා කියන්නේ ඉස්සර යන 100කට 90ක් 90කට ලැබුණා නම් දැන් යන අයගෙන් 90කට ලැබෙන්නේ නැහැ. ඉතින් එතනත් ලොකු බරපතල ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා. මොකද ඒගොල්ලෝ එහෙ ගිහිල්ලා එහෙ ඒ සිහිනියත් සමග ගිහිල්ලා ආපහු එන්නත් බැහැ. එහෙනම් මොනවා හරි කර කර ඒක කාලේ දීර්ඝ කරනවා. දේවාපියන්ගේ තව ඉඩමක් විකුණලා තව සල්ලි ගෙන්නගෙන තවත් පාඨමාලාවකට ඇතුල් වෙනවා. ඉතින් මේක ඉතා බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒ හින්දා ඒකයි මම කිව්වේ මේක දැනගියොත් කතරගම කියලා අපි දැන් ඒ පරණ දේවල් මගේ අල්ලපු ගෙදර එක්කෙනා දැන් අවුරුදු 5කට ගිහිල්ලා PR එක ගත්තා කියලා දැන් ඒ මට්ටමින් හිතන්න එපා. දැන් අලුත් තත්ත්වයන් අනුව තමයි අපි හොයලා බලලා යන්න ඕනේ. හොඳයි. අපි ගැටලුකාරී තත්වයන් පිළිබඳව සාකච්ඡා කර අපි සාකච්ඡා කරමු මේ හරි ආකාරයෙන් නිවැරදි ආකාරයෙන් විදේශගත වීම ඵලදායි ලෙස අපි විදේශගත වීමක් සිදු කළ හැකි කෙසේද කියනවා. මට ඒ ගැන ඇත්තෙන්ම කියන්න පුළුවන් කැනඩාව සම්බන්ධ විශේෂ මොකද මගේ ඒ බලපත්‍රය තියෙනෙත් මගේ විශේෂඥ දැනුම තියෙනෙත් කැනඩාව සම්බන්ධයෙන්. මම 2010 වර්ෂයේ ඉඳන් ඇත්තටම සංක්‍රමණය නීති සේවා සපයනවා ලංකාවේ පුරෝගාමි සංක්‍රමණ සේවා ආයතන සෙනිත් ඉමිග්‍රේෂන් ආයතන දැන් අවුරුදු 24ක් වෙනවා. ඉතින් ඇත්තෙන්ම ඒ තුලින් අපි දැනට විශේෂිතව සපේන සේවාව තමයි කැනඩාවේ ස්ථිර පදිංචි සඳහා ලබා දෙන සේවාව. දැන් ඇත්තටම කැනඩාවට යන අවස්ථාව ගැන හොයලා බලුවොත් ඉතින් මේක කතා කරන්න ලොකු කාලයක් යනවා. මොනවාද මේකෙදි බොහොම කෙටියෙන් කියනවා නම් ඒකේ ඒ අපි ළඟාවිය යුතු නිර්ණායකට ළඟා වෙන්න ඉතාම අමාරුයි. ඒ කියන්නේ ස්ථිර පදිංචියට. ඒ කියන්නේ ඉංග්‍රීසි ප්‍රවීණත්වයේ තියෙනවා අති ප්‍රවීණත්වයක්. ඒ කියන්නේ IELTS විභාගයේ ලකුණු 7, listening කියන මේ බෑන්ඩ් එකට ලකුණු 8 වගේ ඒ වගේ මට්ටමකට උග දෙන්නකොට අවශ්‍යයි ඒක. එහෙම නැත්නම් සමහරවිට දැන් විශේෂයෙන්ම මේ දවස්වල තියෙනවා මේ හෙල්ත් කිය, ඒ කියන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ එක්ස්පීරියන්ස් තියෙනවා නම් සමහරට ලකුණු 6.5 යන අවස්ථා තියෙනවා. ඉතින් මේකටක් මේක එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙනවා. වයස, තමන්ගේ තියෙන ක්වොලිෆිකේෂන් එක, එතකොට මේ ඉංග්‍රීසි භාෂාව ප්‍රවීණත්වය, කාට හරි ප්‍රංශ භාෂාව ප්‍රවීණත්වයක් තියෙනවා නම් ඉතාම පහසුවෙන් යෑමේ අවස්ථා තියෙනවා. ඉතින් මේ ගැන විස්තර ලබා ගන්න ඕන නම් මට මේ ඔබගේ ඊමේල් ලිපිනේ එවන්න. මම ෆෝන් නම්බර් එකේ කෝල් කරන්න එපා කරුණා කරලා. මොකද අපිට ලැබෙන කෝල් ඉතා විශාල ප්‍රමාණයක් නිසා අපි කෝල් ගන්න විදිහක් නැහැ. ඊමේල් ඇඩ්‍රස් එක ඔබගේ මෙන්න මේ අංකයට ටෙක්ස්ට් කරන්න. ඒ කියන්නේ කෙටි පණිවිඩයක් ලෙස එවන්න. එතකොට වැඩ කරන දින 3ක් පමණ ඇතුළත ඔබට පණිවිඩයක් එයි. ඒක සම්පූර්ණ විස්තර තියෙනවා. ඉතින් ඒක පැය භාග මොකද තමයි ජීවිතේනේ. පැය භාගයක් විතර හරි මේ වැය කරලා පැයක් හරි වැය කරලා ඒක හොඳට කියවලා තේරුම් ගන්න. එතකොට ඒකෙදි අපිටම ඔබටම තේරුම් ගන්න පුළුවන් මට මේ 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 නිර්ණායක වලට මට ලඟ වෙන්න පුළුවන්ද, මට දැනට තියනවද, නැත්නම් තව අවුරුද්දකින් මට මේවා ළඟා කරගන්න පුළුවන්ද, මට මේ IELTS ප්‍රමාණය හරි PTE exam එකේ ඒ ලකුණු ප්‍රමාණය හරි, එහෙම නැත්නම් මට දැන් මාස්ටර්ස් ඩිග්‍රියක් නැත්නම් අවුරුද්දක් ඇතුළත මට මාස්ටර්ස් ඩිග්‍රියක් ගන්න පුළුවන්ද, ඒ තමන්ට මේක තීරණය කරන්න, එහෙම නැත්නම් මම මේක අතහැරලා දානවද, මේක තීරණය කරන්න පුළුවන්. ඒ ටෙලිෆෝන් අංකය තමයි 0777 00922 00 මේ අංකයට
ඔබගේ ඊමේල් ඇඩ්‍රස් එක එවන්න. එතකොට අපි විස්තර එවන්නම් දින 3ක් ඇතුළත. හොඳයි. ඔබට ඒ ආකාරයෙන් විස්තර දැනගත හැකි ඒ කෙටි පණිවිඩයක් යවන්නේ දුරකථන අංකයට. ඒ අයුරින් ඔබට ඒ විස්තර සියල්ලම ඔබට ළඟා කරගත හැකි. දැන් අපි දැකගත හැකි සමාජයේ විශේෂයෙන්ම මේ රැල්ලට විදෙස්ගත වීමක්. ඉතින් අපි ඒ ගැන තමයි සාකච්ඡා කරන්නේ. ඉතින් බන්දුල මහතා, දැන් මෙවැනි මේ රැල්ලට විදෙස්ගත වීමකින් විතරද අපිට ජීවිතය සාර්ථක කරගත හැකි? මොකද මේක සමාජයේ තිබෙන ගැටලුවක්. ඔවුන් හිතන්නේ අපිට විදෙස්ගත වීමටම අවශ්‍යයි සාර්ථකත්වයේ ළඟා කර ගැනීමට කියලා. මේ පිළිබඳව ඔබගේ මතය අපි සඳහන් කරමු. ඇත්තටම ඒ හොඳ ප්‍රශ්නයක් සුවන්දි. මේ මොකද මම දැන් මේ විදේශ අවස්ථා ලබා දීමට අදාළ ව්‍යාපාරයක් කළා වුණාට මම ඇත්තටම දැනට ඈත ගම්මානයක යම් ආකාරයක ව්‍යාපාරයක නිරතලා ඉන්නා. මොකද අපි ඒ ගමේ ශක්තිය තුළින් ඒ ගමත් දියුණු කරගෙන අපි යම් ආකාරයක වැඩ පිළිවෙලක් කරගෙන යනවා. ඒක මගේ මේ ඇත්තටම ෆේස්බුක් එකේ මම මේ ළඟදි දැම්මා එක්තරා පොඩි වීඩියෝ එකක්. මම මේ කොහරි ගිය වෙලාවක මේ දැකපු දෙයක්. මේ පර්චස් මේ වෙන ජොබ් එකක් කරන කෙනෙක් මේ කියන්නේ ඔය සංචාරක පොඩි නවාතැනක කාමර පහක විතර එයා ඒක තමයි බලාගෙන ඉන්නේ. කයාට ඒ කෙනෙක් විදිහට එයා පර්චස් අහලා තියෙන පර්චසස් එක ප්‍රමාණයක් බදු අරගෙන එයා ඉතනින් අවුරුද්දකට ලක්ෂ 20ක වගේ ප්‍රමාණයක් හම්බ කරන ආකාරයේ මම එයාගෙම ගත්ත වීඩියෝ එකක් දාලා තියෙනවා. ඉතින් මේ වගේ ලංකාවේ ඕනතරම් අවස්ථා තියෙනවා. මේ මම ඒක ඇකිව අර ලංකාවේ බෑ අපිට බෑ යන්නම ඕන බෑ කියන අර මෝහණයට ආපුවාද අපිට පොඩි මේ අපි හිප්නොටයිස් වෙලා තියෙන්නේ සමාජයක් විදියට. අන්න එතෙන්ට ආපුහාම ලංකාවේ කිසි දෙයක් කරන්න බැරි තත්ත්වයක් නෑ. ඇත්තෙන්ම මේ පිටරටවල ගිහිල්ලා පිටරටවල මේ සීතලේ මේ ප්‍රශ්නත් සමග විඳින දුකත් එක්ක ඇත්තට මේ කරන ක්‍රියා එහි කරන වැඩ ප්‍රමාණය මෙහි කළොත් ඒ ආකාරයේ කැපකිරීමක් මෙහි කළොත් ඒ වගේ අරමුණකට ලංකාවේ ගියොත් ඇත්තටම කරන්න බැරි කමක් නෑ. හොඳයි, අපි සාකච්ඡා කරමින් සිටියේ කෙනෙක් පුද්ගලයෙක් විදෙස්ගත විය යුතුමද තමන්ට සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහා කියන දේ පිළිබඳව අපි නැවතත් සාකච්ඡාව ආරම්භ කරමු. ඇත්තම කෙටි උත්තරේ නැහැ. අත්‍යවශ්‍ය නැහැ. මොකද අපි ඉස්සලා තීරණය කරගන්න ඕන අපිට විදේශගත දැන් මං කිව්වා වගේ මොනවාද අධ්‍යාපනය සඳහා ගිහිල්ලා විශ්ව පදිංචි විසා ලබා ගැනීමේ හැකියාව ඉතාම අවම වෙලා තියෙන්නේ. ඊළඟදී තමයි රැකියා මොකද වර්ක් පර්මිට් කියන එක. ඒකත් එහෙම ඒක පහසු වැඩක් නෙමෙයි. ඒකත් ඇත්තටම ප්‍රායෝගිකව ඉතාම අසීරු කාර්යයක්. ඒක නොඑක ආකාරයේ වංචා සිදු වෙනවා. එතකොට අපිට ඇත්තටම ඒ හින්දා අපි තීරණය කරගන්න ඕන අධ්‍යාපනය එක්ක ලංකාවේ කරලා දැන් එහෙමයි ඉන්නවා. එහෙමයි ඉන්නවා. අද අපින් ඒ ලෙවල් කරද්දී අපින් අහලා එයා ඩිග්‍රියක් කරලා මොනවාද රැකියා එක්ස්පීරියන්ස් එක ලබාගෙන මේ සුදුසු මේ රැකියා පළපුරුද්ද ලබාගෙන අවුරුදු 4ක 5ක අර මං කිව්වා වගේ සැලසුමක යනා ඉන්නවා. හරි, එහෙමයි අර උන නැතුව සැලසුමක ගිහිල්ලා ස්ථිර පදිංචි වීසාවකට යනා ඉන්නවා. හැබැයි බැරි වෙලාවත් ඒ සැලසුම තුල ගිහිල්ලා ස්ථිර පදිංචි වීසාවක නොලැබ ගියත් ලංකාවේ ඒගොල්ලෝ ඉතාම සාර්ථක වෙනවා. ඉතින් ඇත්තටම එහෙම කීප දෙනෙක්ම අපේ ආයතනය හරහා අවුරුදු 4ක් 5ක් වගේ කැපකිරීමක් කළා. ඉතින් එහෙම කරලා අපිට යන්න පුළුවන්ද කියලා පැහැදිලිව අපි තීරණය කරගන්න ඕන. එහෙම නැත්නම් අපි ඇත්තටම ලංකාවේ සාර්ථක මොකද අවුරුදු 4ක් 5ක් තුළ මිනිස්සෙක් හරි විදිහට තමන්ගේ ව්‍යාපාරයක් හරි රැකියාවක් හරි කළොත් පැහැදිලිවම ලංකාවේ ඉතාම හොඳ සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන්. මොකද අපි ඔය ඇත්තම කියනවා නම් කොයි රටකට ගියත් ශ්‍රී ලංකාව වගේ මේ වගේ නැහැ අපිට. විශේෂයෙන්ම ශ්‍රී ලාංකික විදිහට අපිට මේ රටේ ඒ ඒ සතුට ලබා ගන්න බෑ. යන්න පුළුවන් නම් හොඳයි. දැන් කැනඩා වගේ රටකට ගියොත් ස්ථිර පදිංචි වීසා ලැබුණොත් අවුරුදු 3ක් ඇතුළත පුරවැසි බව ලබා ගන්න පුළුවන්. එතකොට කැනඩාවේ පාස්පෝර්ට් එක ගන්න පුළුවන්. එතකොට ද්විත්ව පුරවැසි බව ලබා ගන්න පුළුවන්. හොඳයි. මේ ඔක්කොම හොඳයි. මොකද කැනඩා ශ්‍රී ලංකාවේ නාමය අපේ සමාජයක් විදිහට ශ්‍රී ලංකිකයන්ට හොඳ නමක් තියෙනවා මේ පිටරටවල කැනඩාවෙත් තියෙනවා. මොකද හොඳ ශ්‍රමිකයෝ විදිහට. ඉතින් ඒක හොඳයි. හැබැයි ඉතින් මෙහෙමයි කරන්න බැරි දෙයට අපි කාලය සහ මුදල් නාස්ති කරලා අපි එතකොට ඒ කාලය ඇතුළත යමක් කරලා සාර්ථක වෙන්න තියෙන අවස්ථා නැති කරගන්නවා කියන්නේ ඉතාම ලොකු අපරාධයක්. ඒක පුද්ගලිකව සහ රටටත් අපරාධයක්. හොඳයි. අබේසිංහ මහතා, දැන් අපේ රටේ බැලුවොත් දැන් අපේ හොඳ දරු පරපුරක් අපේ රටට බිහි වෙනවා. අපේ හොඳ අධ්‍යාපන ක්‍රමවේදයක් තියෙනවා. නොමිලේ අධ්‍යාපනය තිබෙනවා. ඉතින් මේ දේ ගැන බැලුවහම අපේ දරුවන්ව උසස් අධ්‍යාපනය සඳහා මේ පිටරටටම යැවිය යුතුද? ඇත්තෙන්ම නැහැ. මොකද එතනත් අර මං කිව්වා අර මේ මෝහණය තමයි තියෙන්නේ. මොකද පිටරටට යවන්න පුළුවන් නම් හොඳයි. අපි දන්නවනේ දැන් ලංකාවේ දැන් මහත්මා ගාන්ධි එංගලන්තයේ ගිහින් ඉගෙන ගත්තා. අපේ ලංකාවේ අගමැතිවරු
සමහර ඇමතිවරු ඒ කියන්නේ ඒගොල්ලෝ ඉගෙනගෙන තියෙන ඔක්ස්ෆර්ඩ් වගේ හොඳ විශ්වවිද්‍යාලවල ඒ වගේ ඔක්ස්ෆර්ඩ් යන්න අවශ්‍ය නැහැ හාවර්ඩ් මේ යන්න අවශ්‍ය නැහැ හොඳ විශ්වවිද්‍යාලවල දැනටත් ඉගෙන ගන්න ළමයි ඉන්නවා හැබැයි ඒගොල්ලෝ ඒ තමන්ගේ අධ්‍යයනික පැත්තෙන් ඉතා ඉහළ තැනකට යනවා හැබැයි අද අපි දකින දේ ඊට වඩා හාත්පසින්ම වෙනස් මොකද හුඟ දෙනෙක් ගිහිල්ලා මොනාහාරි අධ්‍යාපනයක් ලබාගෙන මේ ඒ කියන්නේ ඒ අධ්‍යාපනයේ තත්ත්වයන් ක්වලිටියක් නැහැ ඉතින් ඒ හින්දා ඊට වඩා මන් දකිනවා මේ ශ්‍රී ලංකා අපි ගාවට එන මේ සේවාදායකයෝ ඉන්නවා ඒගොල්ලෝ ලංකාවේ ඉගෙන ගන්න දැන් ලංකාවේ පිටරට උපාධි පිරිනමන ආයතන තියෙනවානේ ඒ වගේම අද මේ අන්තර්ජාලය තුළින් ඕනතරම් දැනුම ලබා ගන්න පුළුවන් මම දකින දෙයක් තමයි පැහැදිලිවම කැනඩාවට ගිහිල්ලා හෝ ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා ඩිග්‍රියක් ලබාගෙන අපි ගාවට එන පුද්ගලයාට වඩා ශ්‍රී ලංකාව තුළ මේ උපාධියක් ලබාගෙන රැකියාව වෙළඳපොලේ යම්කිසි මොනවාද පළපුරුද්දක් ලබාගෙන එන කෙනාගේ ස්කිල් සෙට් එක ඉතාම වැඩි ඒක අපි හොඳටම දකිනවා ඒක අපි කැනඩාවේදීත් දකිනවා ඒ කියන්නේ කැනඩාවේ ගිහිල්ලා කැනඩාව තරන්නේ මේ ඔස්ට්‍රේලියා නිව්සීලන්තත් අපි දන්නවා ගිහිල්ලා අධ්‍යාපනය කරලා ඒ රැකියාව වෙළඳපොලට යන කෙනා ට සහ ලංකාවේ උපාධියක් අරගෙන මෙහි පළපුරුද්ද අරගෙන සංක්‍රමණය වෙලා යන කෙනායි අර ලංකාවෙන් ගිහිල්ලා කැනඩාවේ අධ්‍යාපනය ලබලා රැකියාව වෙළඳපොලට යන දෙන අතර ලොකු පරතරයක් තියෙනවා පරතරේ තියෙන දැනුම ඒ කියන්නේ ස්කිල් සෙට් එකේ මෙහි ඉඳන් කෙලින්ම සංක්‍රමණය ඒ කියන්නේ තමන්ගේ ඒ වපසරි ඔක්කොම හදාගෙන සංක්‍රමණය වෙන කෙනාට ලැබෙන පඩි ඒ කියන්නේ මේ වේතනය වැඩි එයාට ලැබෙන තනතුර උසස් නමුත් අධ්‍යාපනය කරලා එහේ මම කියන්නේ මේ හැමෝම ගැන නෙමෙයි කියන්නේ මම වැඩි දෙනෙක් ගැන කියන්නේ අර අධ්‍යාපනයට ගිහිල්ලා ඒක හරියට කරගන්න බැරුව රස්සා කරලා මුදල් හම්බ කරලා දුක් විඳලා එනකොට ඒ අධ්‍යාපනය හරියට කරගන්න බැරි වුණාම ඒ රැකියාව වෙළඳපොලට යන්නේ මේ ක්වලිටියෙන් බාල කෙනෙක් ඉතින් ඒ හින්දා මම ලංකාවේ පුළුවන් පැහැදිලිවම හොඳ අධ්‍යාපනයක් ලබා ගන්න. ඉතින් මේ ඉස්සෙල්ලා අපි මේ මෝහණයෙන් නිදහස් වෙන්න ඕන. හොඳයි. ඒ මෝහණයෙන් අපි නිදහස් විය යුතුයි. ඉතින් අබේසිංහ මහතා දැන් මේ අනිසි ලෙස සංක්‍රමණයන් නිසා අපේ රටට වගේම දැන් මේ සංක්‍රමණය කරන රටවල් වලට විවිධ වූ ගැටලු වලට මුහුණ පාන්න සිදු වෙනවා නේද? ඇත්තටම මෙහෙම තත්ත්වයක් දැන් ඉතාම මෑතකදී යම් යම් ප්‍රවෘත්ති දැක්කනම් අපිට කැනඩාවෙන් දැක් ගන්න පුළුවන්. දැන් ඉදිරියේදී සහ දැනටමත් ඒක වෙනවා. අධ්‍යාපන වීසා කැනඩාවෙන් ඉතාම ශ්‍රී ලංකිකයන් සඳහා ඉතාම වැඩි ප්‍රමාණයක් දැන් ප්‍රතික්ෂේප වෙනවා. ඒකට හේතු තුනක් තියෙනවා. එකක් තමයි කැනඩාවේ තත්ත්වය, ලංකාවේ තත්ත්වය සහ ඒ ආයුධම් කරන පුද්ගලයාගේ තත්ත්වය. මේ තුන. ඒ කියන්නේ දැන් ලංකාවේ අද තියෙන සමාජීය ආර්ථික තත්ත්වය තුලත් යම් පසුබෑම් තුලත් කැනඩාවට ඇප්ලයි කරනකොට මේ ආයුධම් කරනකොට ඒගොල්ලෝ බලනවා මේගොල්ලෝ මේ ජෙනුයින් ස්ටුඩන්ට්ස් නෙමෙයි. මේක නියම අධ්‍යාපනයකට යන අය නෙමෙයි මේක මොන හරි ක්‍රමෙන් කැනඩාවට පණින්න යන අය කියලා තමයි ඒගොල්ලෝ දකින්නේ ඒක. නමුත් ඒක තමන්ගේ ප්‍රොෆයිල් එක හොඳ නම් තමන්ගේ දෙමාපියන්ගේ හරි ආදායම හරි ඉඩකඩම් හරි හොඳට මුදල් තියෙන කෙනෙක් නම් එතකොට ඒක 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 දකින්න වෙනස් විදියට. මීට අමතරව දැන් අද කැනඩාව ඇති වෙලා තියෙන තත්ත්වයක් තියෙනවා මේ ටෙම්පරරි රෙසිඩන්ට් වීසා. ඒ කියන්නේ මේ අධ්‍යාපන සඳහා නැහැ ශිෂ්‍ය වීසා කියන්නේ ඒකට ඒකේ ප්‍රධාන කොටසක්. දැන් මේගොල්ල නිසා කැනඩාවේ යම් සමාජීය ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම මොකද්ද නිවාස. ඉතින් ඒ වගේම කැනඩාවේ සමහර මේ රැකියාව සඳහා කැනේඩියානුවන්ට තියෙන අවස්ථාවත් අර අපේ අය ගිහිල්ලා ඉගෙනගෙන ඊට පස්සේ අවුරුදු 3ක වර්ක් පර්මිට් එකක් ලැබෙනවානේ. ඒක තුළ ඒගොල්ලන්ට එව්වත් ගිහිල්ලා නැහැ. මේ නිසා දැන් මේ ඉතාම මෑතකදී මේක යම් කිසි සීමාවන් පනවගෙන යනවා. ඒ හින්දා ඉදිරියේදී ඒ වගේම තමයි ඉදිරියේදී කැනඩාවට යන අයටත් එහි අධ්‍යාපනය හමාර කළත් ස්ථිර පදිංචි වීසා එක ලබා ගැනීමේ තිබෙන මාර්ග ඉතාම අසීරු මාර්ග බවට පත් වෙන තත්ත්වයක් තමයි දැන් තියෙන්නේ. හොඳයි. අබේසිංහ මහතා දැන් විශේෂයෙන්ම මේ අපි ගත්තොත් ලංකාවේ උසස් අධ්‍යාපනය අවසන් කර සිසුන්ට කැනඩාවේ විශ්වවිද්‍යාලවල විශේෂණ හයෝ ඩිප්ලෝමා සඳහා තෘතීක අධ්‍යාපනය සඳහා යොමු විය හැකි. ඉතින් මේ තුළින් ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභයන් පිළිබඳවත් අපි සඳහන් කරමු. ඇත්තෙන්ම මම හිතනවා මම එක්තරා විදිහකට ඒකට උත්තරයක් ලබා දුන්නා. ඇත්තෙන්ම ඉගෙන ගන්න ගිහිල්ලා කැනඩාවේ හෝ වෙනත් රටක මේ විශේෂයෙන්ම මේ බටහිර රටක ඉගෙන ගන්න ගිහිල්ලා අපිට අධ්‍යාපනය වෙනුවෙන් කාලය ගත කරලා ඉගෙන ගන්න පුළුවන් නම් පැහැදිලිවම ඒක ඉතාම හොඳයි. මොකද ගිම්හානු ඍතු ඒ කියන්නේ සමයකේදී මාස හතරක් හම්බ වෙනවා. ඒ මාස හතර ඒගොල්ලන්ට සම්පූර්ණයෙන්ම වැඩ කරන්න පුළුවන්. ඒක නිවාඩු කාලේ. නමුත් අර ඉගෙන ගන්න කාලේ මේ ජොබ් එකකුත් කරන්න ගිහිල්ලා තෘතීක හෝ
අධ්‍යාපන උපාධියක් හෝ වැඩ කරන අතර එහෙම නැත්නම් තමන්ගේ පවුල දරුවොත් එක්ක ගිහිල්ලා ඒක කටයුතු කරන්න වුණොත් මේක ලොකු සමාජ ප්‍රශ්නයක්. දැන් අපි දැක්කානේ ඊයේ පෙරදා කැනඩාවේ යම්කිසි සිද්ධියක් සිද්ධ වුණා. ඉතින් එතන ඒ තමන්ට ඒ මුදල් ඇත්තෙන්ම මේ මදි නිසා පිටස්තර පුද්ගලයෝ තමන්ගේ ගෙදර රඳව ගන්නවා. ඒක මොකද අර යන මේ කුලිය අඩු කරගන්න. ඉතින් ඒ වගේ ගැටලු ඇති වෙන්නේ තමන්ට ඇත්තටම ඒ අධ්‍යාපනයේ සඳහා සම්පූර්ණ මේ ක්‍රය ශක්තිය නැති නිසා. ඒ හින්දා තමන්ට ඒ මුදල් හොඳට තියෙනවා නම් ඒ සඳහා යන කෙනා අධ්‍යයනය සඳහා තනිකරම කාලය ගත කරන්න, තනිකරම කියන්නේ අඩු ගානේ තමන්ගේ කාලෙන් 80%ක් අධ්‍යයනයකට ගත කරන්න පුළුවන් නම් අන්න ඒක හොඳයි. එහෙම නැතුව ඒක ඒ රටවල තියෙන අධ්‍යාපනය හෝ ඒ තියෙන ක්වොලිටි වැරද්දක් නෙමෙයි, අපි යන කෙනාගේ වැරද්ද තියෙන එතන. හොඳයි. ඉතාම හරවත් සාකච්ඡාවක්. අපි අවසාන වශයෙන් සඳහන් කරමු, අබේසිංහ මහතා, දැන් විශේෂයෙන්ම ලංකාවෙන් උසස් අධ්‍යාපනය සඳහා මේ විදෙස් රටවල් වලට යොමු වෙන නැත්නම් ජොබ් වීසා නැත්නම් විසිට වීසා මේ පදනම මත විදෙස් රැකියා සඳහා යොමු වෙන පුද්ගලයන්ට ඔබට අවසාන වශයෙන් ලබා දීමට තිබෙන පණිවිඩය පිළිබඳවත් අපි සඳහන් කරමු. ඔව්, ජොබ් වීසා කියන්නේ වර්ක් පර්මිට් කියන එක තුලත් මම ඉස්සල්ලත් ඒක ටිකක් කතා කළා. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකිකයට කැනඩාව හෝ ඔස්ට්‍රේලියාව රටක ජොබ් වීසාවක් ලබා ගන්න බැරි නෑ. ඒ එහෙම ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. හැබැයි කැනඩාවෙත් දැන් මෑතකදීත් ඒ ජොබ් වීසා ලබා දෙන ප්‍රමාණය ලංකාවට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම ලබා දෙන ප්‍රමාණය යම්කිසි සීමාවන් පනවනවා දැන්. එතකොට මොකද ඒක අර කිව්වාගේ යම්කිසි සමාජ ආර්ථික ප්‍රශ්නයකට තොඩු දීලා තියෙනවා. එතකොට එහෙම කියලා ඒක සම්පූර්ණයෙන්ම නවත්තන්නේ නැහැ. ඉතින් නමුත් ශ්‍රී ලාංකිකයෙක් විදිහට අද අපි හිතුව අයර්ලන්තයේ කෙනෙකුට කැනඩාවේ ජොබ් වීසාවක් ලබා ගන්න තියෙන අවස්ථාව ඉතා වැඩි. ශ්‍රී ලංකිකයෙකුට ලබා ගන්න තියෙන අවස්ථාව ඉතාම අඩුයි. ඉතින් ඒකට හේතු තියෙනවා. අපි හේතු මම විස්තර ගන්න යන්නේ. එතකොට සමහරුන්ගේ දැන් තියෙන ක්‍රමයක් මේ විසිට වීසා එකට ගිහිල්ලා එහේ ජොබ් වීසා හොයා ගන්න හදනවා. එහෙම නැත්නම් තව කරන ඉතාම හානිකර වැඩක් තියෙනවා. ශ්‍රී ලංකාවේ නමටත් ඉතාම හානිකරයි මේ මොනවාද දේශපාලන අනාථභාවය ඉල්ලනවා. ඉතින් එහෙම වුණකොට දැන් එහෙම වෙනකොට ඒ කියන්නේ සමහර හොඳට මුදල් තියෙන හොඳ රැකියාවල නියුතු සමහර සම්මන්ත්‍රණවලට යන අය නැවතිලා දේශපාලන රැකවරණ ඉල්ලනවා. ඉතින් ඒවා වෙනකොට ලංකාවෙන් අර ඉල්ලුම් කරන අයට වීසා දෙන ප්‍රමාණය තවත් සීමා වෙනවා. ඉතින් එතකොට දැන් අපි එහෙනම් ලංකාවෙන් විසිට වීසා එකට ගිහිල්ලා වර්ක් පර්මිට් එකක් ලබා ගන්න යම් ක්‍රමවේද තුළින් නීත්‍යානුකූල ක්‍රමවේද තුළින් ලබා ගැනීමේ අවස්ථාව තිබුණා. ඒවත් ඉස්සරහට යම් ආකාර සීමා වෙනවා. නමුත් ඒක ඉතාම අපහසු වැඩක්. ඒ හින්දා ඒවා ඒක විසිට වීසාවකින් ගිය පමණින් අපිට ලේසියෙන් මොනවාද ජොබ් එකක් හොයාගන්න එහෙ පදිංචි වෙන්න පුළුවන් කියලා යම් අදහසක් තියෙනවා නම් මේ සමාජයේ ඒක සම්පූර්ණ වැරදි. හොඳයි. ඔබ මා නොදත් කරුණු රැසක් අපි මේ සාකච්ඡාව තුළින් දැනුවත් වුණා. විශේෂයෙන්ම මේ අනිසි ලෙස විදෙස් ගතවීම් වළක්වාලීම සම්බන්ධයෙන් සහ ඔබ නිවැරදිව තෝරාගත යුතු මාර්ගය කුමක්ද කියන දේ පිළිබඳව අපි සාකච්ඡා කරා. ඉතින් අද අපේ සාකච්ඡාව සඳහා සම්බන්ධ වුණේ සෙනිත් ඉමිග්‍රේෂන් සෙනිත් සංක්‍රමණ උපදේශක සේවාවේ නීතිඥ බන්දුල අබේසිංහ මහතා. නැවතත් මෙවැනි මූ හරවත් සාකච්ඡාවකින් හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට අපි ඔබට සමුදෙන බොහොම ස්තුතියි. අයබෝවන්. අයබෝවන්. හොඳයි. තවත් බොහෝ විශේෂාංග රැසක් තිබෙනවා.